දන්නවද මාතෘකාව මොකක්ද කියලා? අද අපි මාතෘකාව තමයි Android Q. එහෙම නැත්නම් Android 10. එතකොට අපි අද මේක ප්‍රධාන අදියරේ කියන්නේ කොටස් තුනක් ඔස්සේ කතා කරමු. පළවෙනි එක තමයි Android Q වල අතීතය ගැන පොඩ්ඩක් කතා කරමු. කොහමද සංස්කරණ වීවි ආවි කියලා, ඒ වගේම Android Q beta reversion එකේ වර්තමානය ගැනත්, ඒ වගේම Android Q වල විශේෂතා ගැනත් අපි ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරමු. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති Google Pixel වගේ ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් මේ වෙනකොටත් දන්නවා ඇති Android Q beta 1 මාර්තු මාසේ රිලීස් වුණා, Android Q beta 2 අප්‍රේල් මාසේ රිලීස් වුණා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2019 මැයි 12 වෙනිදා. ඒ කියන්නේ මීට සතියකට විතර කලින් Android Q beta 3 එකත් 3 version එකත් රිලීස් වුණා. ඇත්තට මම මේක දැන් සතියක් විතර ඉඳන් මම මේක use experience එක ගැන ගොඩක් දේවල් දන්නවා. අපි බලමු ඉස්සරහට මේ මොනවද කියලා. ඒ වගේම Android Q beta 4 ජූනි ඊළඟ මාසේ රිලීස් වෙනවා කියලා තියෙනවා. Android beta 5 beta 6 රිලීස් වුණාට පස්සේ ෆයිනල් version එක විදිහට අගෝස්තු මාසෙදී Android Q, ඒ කියන්නේ Android 10 වල ෆයිනල් version එක රිලීස් කරනවා කියලාත් Google කියලා තියෙනවා. එතකොට අපි පොඩ්ඩක් බලමු Android 8.0 වල දන්නවනේ Android 8.0 වලට බේස් වුණේ Treble කියන project එක. එතකොට මේ ට්‍රෙබල් කියන ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන ෆෝකස් එක වෙලා තිබ්බේ Android update Google users ලට, එහෙම නැත්නම් Android විශේෂයෙන්ම Android users ලට ගොඩක් ඉක්මනට අප්ඩේට් දෙන එක. එතකොට ඒගොල්ලෝ යොදාගත් උපක්‍රමයේ තමයි මේ chip makers ලා Qualcomm chips තියෙනවා, Exynos තියෙනවා, ඒ වගේ chip makers ලා bypass කරලා update ඉක්මනට users ලා අතරට ලබා දීමට තමයි මේ ට්‍රෙබල් ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන අරමුණු උනේ. ඒ ඔස්සේ තමයි Android 8.0 2017 රිලීස් වුණේ. ඒ වගේම ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ රිලීස් වුණ Android 9.0 වලටත් බේස් වුණේ මෙන්න මේ ට්‍රෙබල් කින් ප්‍රොජෙක්ට් එක. පොඩ්ඩක් කතා කරා ඇති. එතකොට දැන් මේ මැයි මාසේ 2019 මැයි මාසේ වෙනකොට දැන් වෙනකොට beta 3 රිලීස් වෙලා තියෙනවා. Google Pixel වගේ ෆෝන් වලට මේ රිලීස් එක ලබා දීලා තියෙනවා. එතකොට අපි පොඩ්ඩක් බලමු Android Q beta 3 දැන් මේ වර්තමාන තත්ත්වය මොකක්ද, කොහොමද තියෙන්නේ කියලා. එතකොට Android Q කියන එකට ඇත්තම තාම Android ලා හරිය නමක් දීලා නැහැ Google එකෙන්. හැබැයි අපිට ගොඩක් දුරට අනුමාන කරන්න පුළුවන් Queen's Jelly කියන නම මේ Android Q එකට එකතු වෙයි කියලා. මොකද අපි දන්නවා desert hari sweets hari නම් වලින් තමයි Android ලා ඒගොල්ලෝ OS නම් කරන්නේ. එතකොට මේ Android මම ඉස්සෙල්ලා කියන Android 8.0 වලට බේස් වුනේ Rebel project එක, ඒකේම තමයි Android 9.0 රිලීස් වුණේ කියලා. ඒ වගේම මේ Android 10 වලට Q වලට මෙන්න මේ main line කියන project එක තමයි බේස් වෙලා තියෙන්නේ. එතකොට මේ main line project එකේ ප්‍රධානම අරමුණු උනේ safe and more secure device කියන එක. ඒ කියන්නේ ගොඩක් ආරක්ෂාව ගැන තමයි මේ project එකේ හිතලා තියෙන්නේ. එතකොට Android OS එක ගත්තම Android OS එක open source. එතකොට ලෝකේ තියෙන companies 21ක් අතර මෙන්න මේ Android OS එක වර්තමානයේදී භාවිතා වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් Samsung ලා Huawei ලා අතර මේ Android OS එක අරන් මේක තවදුරටත් ඒගොල්ලොන්ගේ තියෙන අමතර දේවල් එකතු කරලා customize කරලා තමයි මේ OS එක ඒගොල්ලෝ එළියට දාන්නේ. උදාහරණයක් වශයෙන් Huawei ලාගේ EMUI, Samsung ලාගේ Experience UI වගේවා customize කරපු OS Android එකේ. එතකොට මේ ඕගොන්ට වීඩියෝ එකේ පේන්නේ මෙන්න මේ ෆෝන් වලට මේ වෙනකොටත් Android Q beta 3 කියන සංස්කරණ වෙමින් තියෙන අදියර ඕගොන්ට රිලීස් වෙලා තියෙනවා. එතකොට මේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය ෆෝන් තමයි Google Pixel, LG G8, Nokia 8.1, Mate 20 Pro, OnePlus 60, Zenfone 5 Z වගේ ෆෝන් වලට මේ රිලීස් එක මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනවා. ඕගොන්ට කැමති නම් මේකේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ෆෝන් එක අප්ග්‍රේඩ් කරගෙන. හැබැයි මේ වගේ අඩුපාඩු තියෙනවා Google ලා කියලා තියෙනවා. Google ලා මේ සංස්කරණ එළියට දීලා තියෙන්නේ users ලාගේ feedback එක ඒගොල්ලන්ට අරගෙන මේක වැඩි දියුණු කරන්න. ඒකින්ද ඕගොල්ලෝ හොඳින් මතක තියාගන්න ඕනි දෙයක් තමයි ඕගොල්ලෝ මේ OS එක අප්ග්‍රේඩ් කිරීමක් කරනවා නම් මේ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර ෆන්ක්ෂන් වැඩ කරන්නේ නැතුව යන්නත් පුළුවන්. හැබැයි මට නම් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තාම අත්විඳින්න උනේ නැහැ. එහෙනම් අපි දැන් මේක ඉන්ට්‍රෙස්ටින්ම හරියට යමු අපේ කතාවේ. එතකොට අපි දැන් කතා කරන්නේ Q වල තියෙන විශේෂතා ගැන. ඇත්තට මොනවද Q වල තියෙන විශේෂතා? මම ඉස්සෙල්ලත් කියන ප්‍රොජෙක්ට් මේන් ලයින් එකේ ගොඩක් අරමුණු උනේ safe and more secure කියන එක. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේදී එහෙම නැත්නම් Android Q 10 වලට ගොඩක් ස්පෙෂල් කරපු ටාගට් එක තමයි smart AI, more privacy, ඒ කියන්නේ ගොඩක් privacy පැත්ත සහ dark mode එක ගැන තමයි ගොඩක්ම අවධානය යොමු කරලා තියෙන Google ලා විසින්. කතා කරනවා නම් බයෝමෙට්‍රික්ස් විදියට, එහෙම නැත්නම් සිකියුරිටි සිස්ටම් එක විදියට අපේ කටහඬ අඳුරගෙන ගොඩක් මේ ස්පීඩ් එකෙන් ෆෝන් එක අන්ලොක් කිරීමේ සිස්ටම් එකක් හඳුන්වලා තියෙනවා Google. ඒකට තමයි smart AI කියන්නේ. ඒ වගේම ගොඩක් ප්‍රයිවසි පැත්ත වැඩි කරලා තියෙනවා. Google කලින් සංස්කරණ සහ Google Chrome එකේ තියෙන
පැත්ත තමයි ඉන්කොග්නිටෝ මොඩ් එක කියන්නේ. ඒ කියන්නේ අපේ කුකීස් ගන්න නැතුව, අපිව ට්‍රැක් වෙන්නේ නැතුව අපිට වෙබ් බ්‍රවුසින් කරන්න පුළුවන්. හැබැයි මේ ඇන්ඩ්‍රොයිඩ් Q එහෙම නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් 10 වලට එනකොට Google Maps, YouTube වගේ ගොඩක්ම ඉන්බිල්ඩ් ඇප්ස් වලට මෙන්න මේ ඉන්කොග්නිටෝ කියන මොඩ් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ ගොඩ ප්‍රයිවසි එක ගැන මේ Google හිතලා තියෙනවා. ඒ වගේම ඉන්බිල්ඩ් ඩාග් මොඩ් එක ඇවිල්ලා තියෙනවා. මෙච්චර කාලෙ ආපු ඇන්ඩ්‍රොයිඩ් OS වලින් පළවෙනි ඇන්ඩ්‍රොයිඩ් එක, ඒ කියන්නේ ඉන්බිල්ඩ් ඩාග් මොඩ් ආ පළවෙනි ඇන්ඩ්‍රොයිඩ් OS එක තමයි ඇන්ඩ්‍රොයිඩ් Q. එහෙම නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් 10 කියන්නේ. ඒ ඇත්තට මේකට හේතුව තමයි අපේ හෙල්ත් එක, අපේ ඇස් වල ආරක්ෂාව ගැන ගොඩක්ම ඇන්ඩ්‍රොයිඩ් ලා හිතලා තියෙනවා. ඊට මම මේ කිව්වේ වලට අමතරව අපිට තවත් විශේෂාංග ටිකක් දැනගන්න පුළුවන්. අලුතෙන් new fill button එකක් ඇවිල්ලා තියෙනවා. ඇත්තට මේ fill button එක එනකොට මේක බැක් බටන් එකක් සහ හෝම් බටන් එකක්, රීසෙට් බටන් එකක් කියලා වෙනම බටන් නැහැ. එක බටන් එකයි තියෙන්නේ, ෆිල් බටන් එක විතරයි. එතකොට මේ හැබැයි වර්තමානයේදී Samsung ලා, Nokia ලා, Huawei අරන් මේ Android OS එක කස්ටමයිස් කරලා අපිට දෙනකොට නම් මේ ෆිල් බටන් එකට වඩා සමහර විට ඒගොල්ලොන්ගෙන් අමතර එකතු කරන බටන් එහෙම එන්න පුළුවන්. ඒකෙන් ද Pio Android මේ වෙනකොට යූස් කරනවා නම් ෆිල් බටන් එක විතර Android ලා විසින් දීලා තියෙන්නේ. ඒ වගේම location reminder. ඇත්තටම මම මේ ඇන්ඩ්‍රොයිඩ් මේ OS එකේ තියෙන ගොඩක්ම ඉන්ට්‍රෙස්ටින් පොයින්ට් එක තමයි ලොකේෂන් රිමයින්ඩ් කියන එක. මොකද අපි ගොඩක් වෙලාවට රිමයින්ඩින් දානවා, රිමයින්ඩ් එකක් දාලා තිබ්බම අපිට ගොඩක් වෙලාවට එලාම් එකකින් තමයි මේක දන්වන්නේ. හැබැයි මේ ඇන්ඩ්‍රොයිඩ් Q එහෙම නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් අලුත් ඇන්ඩ්‍රොයිඩ් 10 version එකත් එක්ක මේ ලොකේෂන් රිමයින්ඩ් කියන එකේ රිමයින්ඩ් එක අපිට ෆෝන් එකේ අයිකන් එකක් විදිහට මැප් එකත් ඕපන් වෙලා අපිට පෙන්වනවා. ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙත් පේනවා. ඒ වගේම තමයි ફોકસ મોડ. ફોકસ મોડ කියන්නේ අපිට අනවශ්‍ය ඇප් තියෙනවා නම්, උදාහරණයක් විදිහට ඔයාට දවසකට Google Chrome, YouTube, ඒ වගේම ඔයා මොන හරි PUBG වගේ ඔයා ප්ලේ කරන ගේම්ස් මොන හරි පුෂ් කරලා තියන්න ඕනි නම් අපිට සෙනෙස් වලින් ඒක ફોકસ મોડ ඔස්සේ අපිට පුෂ් කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි තව ෆැමිලි ලින්ක් ෆීචර් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ parental control option එකක්. device එක set කරන්න පුළුවන් parent ලාගේ account එකට link කරලා. එතකොට දෙමාපියොන්ට අපි ඒ කියන්නේ phone එකේ අපි install කරන apps, අපි usage එක බලන්න පුළුවන්. ඒ වගේම කැමතින phone එක shut down කරන්න පුළුවන්. සියලුම කටයුතු දෙමාපියන්ට දුරස්ථව ඉඳගෙන අපේ phone එක හසුරවන්න පුළුවන්. ඒ option එක මේ Google එක Android Q version එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. එතකොට මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන මේ OS එක අප්ග්‍රේඩ් එකක් ඕගොල්ලෝ කරනවා නම් OS එකේ size එක වෙන්නේ MB 1294ක් විතර. සමහර විට මේක ඉස්සරහට final release එක අගෝස්තු මාසෙ වගේ release වුණාම මේක වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම channel එක subscribe කරන්න, ඕගොල්ලොන්ගේ experience එකත් මොනවා හරි ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවනම් ඒවත් comment කරන්න. Thank you.